Enjoy 1% merchant commission when you accept Lanka Pay cards. Contact these banks today. ඊ දිනේදී ගරු කාන්චන විජේසේකර බලශක්තියතුමා සමග අපි සාකච්ඡාවක් පැවැත්තුවා. එතෙන්දී එතුමා දැනුම් දුන්නා දැනට මාසයකට සෑහෙන පෙට්‍රල් සහ ඩීසල් ලංකාවට ලැබිලා තිනවා. නමුත් ඉන්ධන බෙදා හැරීම CEYPETCO බෙදුම් හලවල් තුලින් ඉන්ධන බෙදා හැරීම පටන් ගන්නේ ලබන 21 වෙනිදා දින සිට. එම නිසා ඉන්ධන පෝලිම් වල මහ ජනතාවට රැඳී සිටින්නේ එපා කියලා දැනුම් දෙන්නත් එතුමා අපිට කියා සිටියා. 21 වෙනිදා ඉන්ධන නිකුත් කිරීමේදී දැනට මහ ජනතාවට හමුදාව මගින් නිකුත් තිබෙන කූපන් පත් සියල්ලම අවලංගු ඔබේ දරාස් සොයා ගන්න. එම කූපන් පත් වලට කිසිම ඉන්ධන නිකුත් කිරීමක් වෙන්නේ නැහැ. 21 වෙනිදා ඉන්ධන නිකුත් කරනකොට දැනට සමාජගත කරලා තිබෙන මුර්දුකාංගය මගින් එම QR කෝඩ් එකට පමණයි 21 වෙනිදා CEYPETCO ඉන්ධන පිරවුම් වලින් ඉන්ධන නිකුත් කරන්නේ. ඒකෙත් මහ ජනතාවට දැනට සංස්ථාව මගින් දින නියම කරලා තිනවා මොන දවසේද මොන වාහනයට ඉන්ධන නිකුත් කරන්න කියලා. උදාහරණයක් ලෙස බ්‍රහස්පතින්දා 21 වෙනිදා ඉන්ධන නිකුත් කරනකොට වාහනේ අංකයේ අන්තිමට බිංදුව 1 සහ 2 තියෙන වාහන පමණයි ඉන්ධන පිරවුම් වලට පැමිණිය යුතුයි. අපිට ඉන්ධන නිකුත් කරන්න අවසර දීලා තින්නේ එම වාහන වලට පමණයි. වාහන අංකය 3 4 5 දරණේවා අඟහරුවාදා සහ සිකුරාදා දින යන්නේ ඉන්ධන නිකුත් කරනවා. වාහන අංක 6 8-9 බදාදා සෙනසුරාදා සහ ඉරිදා දිනයන්දී නිකුත් කරනවා. එම නිසා මහ ජනතාවට අපි කියනවා පෝලිම් වල රැඳී සිටීමෙන් වැඩක් නැහැ. 21 වෙනිදා ඉන්ධන නිකුත් කරනකොටත් මේ ආකාරයෙන් පමණයි ඉන්ධන නිකුත් කරන්න කියලා. අපි අපට දැනුම් දුන්න එමතුමාට මේක ටිකක් අපිට අපහසු වෙන්න පුළුවන්. මහ ජනතාව කලබල වෙලා මේක ඉන්ධන නිකුත් කිරීමේදී යම් යම් කලබලකාරී අවස්ථාවන් නැති වෙන්න පුළුවන් කියලා. එතකොට එතුමා පැහැදිලි කළා එය ඉදින සිට 21 වෙනිදා සිට හමුදාව සහ පොලිසිය යොදවලා ඒ අනුව තමයි හරියාකාරව මෙම ආකාරයට ඉන්ධන බෙදාහරින්නේ. QR කෝඩ් එකෙන් ඉන්ධන සපයනකොට එදින පටන් මහ ජනතාවට ඉන්ධන ලැබෙන සලාක ක්‍රමයට QR කෝඩ් එකේ සටහන් වෙනවා ඒ වාහනයට ලැබිය යුත්තේ සතියකට ඉන්ධන ප්‍රමාණය එතන සටහන් වෙනවා. ඒ වාහනයට නිකුත් කරන්නේ එම ඉන්ධන ප්‍රමාණය පමණයි. ඒකෙන්ද ටැංක් ෆුල් ඒ වගේ අවශ්‍ය ප්‍රමාණයට ඉන්ධන නිකුත් කිරීමක් වෙන්නේ නැහැ. 21 වෙනිදා ඉඳන් සියලුම මහ ජනතාවට සලාක ක්‍රමයට අනුගත වෙන විදියට තමයි මේ මුර්දුකාංගය සකසා තියෙන්නේ. අපි මහ ජනතාවගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා අනවශ්‍ය ගැටලු ඇති කරන්න එපා. 21 වෙනිදා ඉන්ධන ලබා දෙන අවස්ථාවේදී QR කෝඩ් එකට අනුගත වෙලා ඉන්න කට්ටිය පමණක් ඉන්ධන පිරුවම් අල්ලඟ රැඳී සිටින්න. අනිත් එක තමන්ගේ වාහන අංකය 0.12 නම් බ්‍රහස්පතින්දා දවසක් ඒ කට්ටිය පමණක් හිටියම ඇති. අනිත් කට්ටියට ඉන්ධන නිකුත් කිරීමක් සිදු වෙන්නේ නැහැ.